ඊළඟට තියෙනවා යෝගයක් සඳුගෙන් 12 වෙනි ග්‍රහයේ තැම්පත් වෙනවා සඳු ග්‍රහය ඉඳලා 12 වෙනි රාශි මේ ග්‍රහයක තැම්පත් වුණාම අනපා කියලා යෝගයක් හදෙනවා මේ අනපා කියන යෝගය යෙදුනාම හොඳ පෙනුමක් ඇති වෙනවා ඒ වගේම කීර්තිමත් කෙනෙක් ආචාර සම්පන්න කෙනෙක් ආත්ම ගෞරවය ගැන ගොඩාක් හිතන කෙනෙක් ඇඳුම් බැලඳුම් පිටෝපේට ආසා කරන කෙනෙක් බවට පත් වෙනවා හැබැයි මේ යෝගය නිසා පොඩි අහංකාරකමක් තියෙනවා ඒ අහංකාරකම තමන්ගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරගන්න තිබ්බට කමන්නේ හැබැයි රණකාමී අනපා යෝගය නිසා මේ රණකාමී කෙනෙක් සරණට උනත් ලෑස්ති අනපා යෝගය ඉතින් පෙනුමක් තියෙනවා මේ ඒ නිසා සමහර වෙලාවට හරි කෝපාවිෂ්ඨ වෙනවා මම මේ කියන කතන්දරේ මේ ජන්මපත්‍ර හිමියා බලලා කියන්න ඇත්තරම මේ කියපු වගේ ස්පිල්ලක් පාපිල්ලක් නෑර හරිද එහෙම නැත්නම් අහවල් දේවල් වැරදි කියලා කියන්න ඕනේ අපි ඊළඟ වැඩසටහනකදී මේකත් අපි කරන්නට ඕනේ යාපහතේ දැන් අපි මේ ජන්මපත්‍ර හිමියාගේ ජන්මපත්‍ර කියපු දේවල් හරිද කියලා අපි කොහොම හරි ආකාරයකින් සම්බන්ධ කරගන්න උත්සාහ කරමු නෑ අපි ලොතරැයි අදිනවා මොකක්ද දන්නවද අපි දෙනවා කෙනෙකුට අපිට මේල් එකක් දාන්න මගේ ජන්මපත්‍රයේ පරීක්ෂා කරගන්න මම ආසයි කියලා එතකොට අපි හිතමු අපිට මේක 25ක් 30ක් එවුවයි කියලා ඒ 25 30ෙම අපිට ඔක්කොම කියන්න බෑනේ අපි ඒක කුසපත් ඇදලා ඒ කුසපතෙන් එන කෙනාට අනිවාර්යෙන් අපි නොමිලේ හොඳයි එහෙනම් යාපහන්තේ අපි දැන් තුමාගේ මේ අදහසත් එක්ක අපි මේ දැන් පහලින් දිස් වෙන මේ ඊමේල් ලිපිණයට පණිවිඩයක් එවන්න අපි අනිවාර්යෙන්ම එහෙනම් ඊළඟ කෙනෙක්ගේ නොමිලේ පරීක්ෂා කරනවා මේක සකල ලෝකවාසීන්ගේ යහපත වෙනස ඉතින් ඇත්තටම මේ දැන් මෙතනින් මේ දිස් වෙන ඊමේල් ලිපිණයට ඔබගේ අදහස් ඔබගේ ජන්මපත්‍රය අපිට එවන්න අපි එයින් කුසපත් ඇදීමක් කරලා එහෙනම් ඔන්න මේ දැන් අපි යෝජනා වෙච්ච යෝජනාවක් විදිහට මීළඟ වැඩසටහනේදී අනිවාර්යයෙන්ම කෙනෙකුගේ ජන්මපත්‍රය අපි පරීක්ෂා කරනවා ලයිව් කරනවා ඒක අනිවාර්යයෙන්ම සජීවී වැඩසටහනක් ඇරෙද්දී ආව සම්බන්ධ කරගෙන කොන්ෆරන්ස් කෝල් එකකින් අපි සම්බන්ධ කරගෙන අපිට කරන්න පුළුවන් එතකොට මේ ඊළඟට යෝගයක් තියෙනවා මේ සඳුගෙන් දෙවැන්නේ ග්‍රහයක් තැන්පත් වෙලා ඉන්නවා සඳුගෙන් දෙවැන්නේ. ඒකට කියනවා සුනපා යෝගය. මේ සුනපා කියන යෝගය නිසා තමම් විසින්ම උපයා සපයා ගන්න දේපල. තමම් විසින්ම බොහෝ වෙලාවට අනාගතයේ සැලසුම් කරගන්න තත්ත්වයටපත් වෙන කෙනෙක් වීම. ඒ විසීම තමන්ගේ මතයම ගරු කොට සලකන කෙනෙක් වීම. ප්ලෑන් එකක් සැලසුමක් ඇතුව කටයුතු කරන කෙනෙක් බවටපත්. ඒ වගේම සංගීතය කලාව කලා ලෝලියෙක්. සුනපා යෝගය. ගායන හැකියාව මේ සියල්ලම ඇති වෙනවා මේ සුනපා යෝගය නිසා අනුන් කතාවෙන් තමන්ගේ පැත්තට හරවගන්න හරි රුසියෙක් පිටස්තර අය කතාවෙන් තමන්ගේ පැත්තට හරවගන්න පුළුවන් වෙනවා මේ සුනපා යෝගය නිසා ඊළඟ තියෙනවා සෙනසුරු ග්‍රහයා ස්වක්ෂේත්‍ර බලයෙන් පංච මහා පුරුෂ යෝගයක් ඉදලා තියෙනවා පංච මහා පුරුෂ යෝගයක් ඉදෙනවා කේන්ද්‍රස්ථානේ හත් තැන් ඒකට කියනවා සස යෝගය මේ සස යෝගය නිසා පෞලේ ප්‍රධානත්වයටපත් වෙනවා තමන්ගේ පරම්පරාවේ කැපිලපේන චරිත බවට පත් වෙනවා. කැපිලපේන චරිතයක් වෙනකොට ඉරිසියාකාරිය කොච්චර ඉන්නවද? සමහරවිට පවුලේ අය දැන් ඔය හැම පවුලකම ඔය හරය මෙයා ඉරිසියායි කිව්වහම ඒගොල්ලෝ මගේ ළඟට යොමු කරනවා වෙනත් මාර්ගවල වෙනත් යාළුව මාර්ග. බලන්නකෝ එදා ඉඳලා තමන්ගේ නංගි ගැන අක්ක ගැන අම්මා තාත්තා ගැන දිබිච්චි මල්ලි ගැන අයියා ගැන දිබිච්චි සැකබිය නැති කරගන්න. මේක මහා පාප කර්මයක්. ගියාත්ම ඉඳලා එන අකුසල කර්මය නැති කරගන්න. ගිය ආත්මේ පුළුවන් තරම් සහෝදරයෙකුට විරුද්ධකම් කළා නම් මේ ආත්මේ මොකද වෙන්නේ ඒ සහෝදරයා Tamanට විරුද්ධව වැඩ කරනවා දැන් මේක දැනගෙන මම කියනවා මේක ෆේල් වෙලා ඔයා පාස් කරගන්න නරක දේ වැපුරුවා නම් මේ සැරේ Taman ඒ නරක දේවල් වලට ඇබ්බැහි වෙනවා මේ පීඩනයේ ලක් වෙනවා සතුරු කරදර කරා නම් අනිත් අයට මේ සැරේ සතුරු කරදර වලට ලක් වෙනවා අනුන්ගේ දේ කඩා වඩා ගත්තා නම් ගෙවල් හොරු බින්දා නම් Tamanගේ ගේ හොරු බින්දෙනවම තමයි ඒ නිසා මේ සියලු දේවල් ස්කෑන් වෙනවා මේ ජන්මපත්‍රේ. ඉතින් මේ නිසා තමයි අනිත් අය සතුටින් තියාගන්න. අනිත් අය Taman විදිහ වපරැහින් බලාගෙන හිටියානම් ගණන් ගන්න එපා. ඕන තරම් කල් ඔයා වපරැහින් බලන්න. හැබැයි අබ මල් රේණුවකවත් අහිතක් අපි ළඟ නැහැ. අපි එහෙම විරුද්ධ වෙන්නෙත් නැහැ. ඔයාට කවදා හරි තේරෙයි වටිනාකම තියෙන්නේ කාගේද. විපතක් වුණා නම් ටක් ගාලා උදව්වක් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට පුළුවන් තරම් ඒ විදිහට කරන්න මම කියන්නේ ඒකයි. හැම දෙයක්ම අපට සිද්ධ වෙන්නේ. හැම දෙයක්ම නැති වෙන්නේ අපේ පෙර අකුසල කර්මණු. ඉතින් අපි සියලු දේ ආරක්ෂා කරගන්න, සියලු දේ පරිසම් කරගන්න, සන්තුෂ්ටි පරමන් දනං. පරම දනේ කියන සරසීමෙන් ජීවත් වෙන්න නම් අපිට පුළුවන් වෙන්න ඕනේ. අර සම්මා දිට්ඨිය දෙන්න ඕනේ. තනට සුදුසු නුවණ. මම ඉන්නේ වාහනයක් පදවන ගමන.
මම ඉන්නේ පන්සලේ මම ඉන්නේ උසාවියේ මෙන්න මේ විදියට අර තැනට සුදුසු නුවණ තියන අයට විතරයි මොකද්ද සම්මා ආජීව හොඳ ඇවුතුම් පැවුතුම් ඇතිවෙ. ඒ වගේම තමයි ආවේගශීලී ගති. මම නිතරම කියනවානේ අත්හරින්න ඕන දේවල් ටිකක් අපේ උද්දච්චකම අත්හරින්න අධික ලෝභකම අත්හරින්න ඉරිෂ්‍යාව අත්හරින්න මේවා අත්හැරුවම බලන්නකෝ මොනතරම් සැනසීමක් ලැබෙනවද කියලා. ඉතින් මෙන්න මේ විදිහට මේවා අත්හැරියොත් විතරක් ඔබට පුළුවන් වෙනවා සැනසීම උදා කරගන්න. එහෙම නැතුව යන්ත්‍ර දාලා නම් කවදාවත් පවු නැති කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මම කිව්වේ යන්ත්‍ර දාන්න ඒ යන්ත්‍ර නියම කරලා තියෙන දේවල් වලට. ගෙවල් ආරක්ෂා කරගන්න, ඉඩමක් ආරක්ෂා කරගන්න තමයි මේ අජීවී වස්තුන්ට යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර පාවිච්චි කරන්නේ. ඉතින් මම නිතරම කියනවා දුප්පත් අය පොහොසත් කරන්න ව්‍යාපාරයේ සාර්ථක කරගන්න ඒවා පාවිච්චි කරන්න ගිහිල්ලා අමාරු වැටෙන්න එපා. ඉතින් මේ විදිහට ඊළඟට බලන්නකො හරිම වටිනා දෙයක් තියෙනවනේ මෙතන. ඊළඟට මේ ජම්නපත්‍රයේ තැම්පත් වෙනවා මේ රවි ඉන්නේ නිද්‍රාවස්ථාවේ. දැන් මේක අහලා බලන්න අපි භෝජන අවස්ථාව අපි කන වෙලාව නම් අපිට කියනවා අපි භෝජන අවස්ථාවේ. අපි වැඩක් ගන්න බෑ. අපි නිද්‍රාවස්ථාවේ නම් ඉන්නේ. අපි වැඩක් ගන්න බෑ. අපි නිදි. ඉතින් මේ වගේ මේ උප්පත්තියේදී ග්‍රහයොත් ඒ ඒ අවස්ථාවල තැම්පත් වෙනවා. දැන් මේ රවි ඉන්නේ 10 උච්ච බලෙන් හිටියන නිද්‍රාවස්ථා. උච්ච බලෙන් ඉන්නවා මෛරපාල කියන යෝගී උදා කරගෙන ඉන්නවා. හැබැයි නිදි. ඒ නිසා මේ බොහෝ වෙලාවට නිදි මරණ රැකියා නැත්තම් නිදි මරන්න වෙන දේවල් හරියට සිද්ධ වෙනවා. ගමන් බිමන් කෙලවරක් නැති වෙනවා. ඊළඟට මේ රවි බුද බලවත් රවිට බුද යෝග වෙනවා. මේ නිසා ඔය ගණිතයේ විද්‍යා විෂයන්ට දක්ෂ භාවයක් ඇති වෙනවා. මේ රවි දහවැන්නේ ඉන්න නිසා රවි දහවැන්නේ මයුරපාල යෝගී උදා කරමින් ඉන්න නිසා උසස් තනතුරු රාජකාරිය නැත්නම් තමන්ගේම ව්‍යාපාරයක් දිනු පමුණු කරගෙන යන්න පුළුවන්. ප්‍රසිද්ධ නම ප්‍රසිද්ධ වෙන කෙනෙක් බවට අනිවාර්යයෙන්ම පත් වෙනවා. රවි මේෂ රාශියේ ඉන්න නිසා නිරෝගී කෙනෙක් වෙනවා. ඉරුජු එඩිතර කෙනෙක් බවට පත් වෙනවා. දහවැන්න කියන්නේ අපේ කෙරුම් ගැන කියන තැන. රැකී ආරක්ෂා ව්‍යාපාර ගැන කියන තැන. ඉතින් මෙතන දහවැන්න ඉන්න නිසා ඒ කියන දේවල් අති සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙනවා. දැන් බලන්නකෝ ඕවා කරගෙන යන්න පුළුවන් වුණාට අකුසල් පල දෙන කාලවල ඕවා කරන්න බැරි වෙනවා. තිලෝගුරු බුදුන්ටත් අකුසල් පල දීපු නිසා ඒ කාලේ උන්වහන්සේ කොහොමද ඒ ජීවිතය ගත කරේ කියලා දහමෙන් සඳහන් වෙනවා. කොහොමද ඒවට මූණ දුන්නේ? එපා ජයග්‍රහණය කියලා කොහොමද ඒවට ප්‍රාතිහාර්ය බෑවේ? ඒ අභියෝගේ ජයගත්තේ කොහොමද කියලා දහමෙන් සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා දැන් අපිට ඉතින් බලන්න දැන් කටකලක්නේ පහුගිය කාලේ අකුසල් පල දෙනවා. කොහොමද පල දෙන්නේ? මේ සබාධම කියලා උසාවියක් තියෙනවා. මේ උසාවිය අපි හැමෝගෙම ෆයිල් එක තියෙනවා. මේ පුද්ගලික ලිපිගනුවේ බාහිරකාරය හැටියට සබාධම්පත් කරලා තියෙන සෙනසුරු ග්‍රහය. මේ සෙනසුරු අපට තිතාසියක් ගෙවනවා. මෙන්න ඔබට අහවල් අහවල් ආත්මවල මෙන්න මේ වගේ වැරදි සිද්ධ වෙලා තියෙනවා. කරුණා කරලා මේවට වග උත්තර බඳින්න. මෙන්න තිතාසිය. මේක තැපෑලේ ඉන්නේ නැහැ. ඉතින් තැපෑලේ ආවේ නැත්නම් අපි දන්නේ නැහැ වග උත්තර බඳින්න. වග උත්තර බැඳේ නැත්නම් මොකද වෙන්නේ? අනිවාර්යෙන් වරෙන් තියෙනවා. වරෙන්දුකාරින්න නිදහසට කරුණෝ නැහැ. කෙලින්ම දඬුවම් කරනවා. ඒ නිසා දැන් මේකට තමයි බම්මුණෝ ඒ රාස්ත්‍රක කියලා ඔය බොල් වචනේ දාලා තියෙන්නේ. තනිකර බොල් වචනය. බුද්ධ වචනේ තමයි උන්වහන්සේගේ නිර්මල බුද්ධ වචනේ තමයි ඉපදීම දුකක්. සසර දුකක්. මේක නැති වෙන්නේ නිවන් දැක්කහම. නිවන් දකින්න ජාති දක්වා සසර දුකයි. මේ දුක සපහාරව ගන්න පුළුවන් එකම සතා මනුසතා. ඇයි මේ මොලයක් තියෙන නිසා මේ මොලේ පාවිච්චි කරන හැටිනේ මේ කියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔන්න තිදාසිය එනවා. 2002 ජූලි 23. දැන් අහලා බලන්න මේ කියන කතාව හරිද වැරදිද? 2002 ජූලයි 23 ඉඳලා 2004 සැප්තැම්බර් 6 වෙනකොට වයසත් එක්ක තරුණ වයසේ තමන් හිතපු නැති විදියට සිත්තල් චිත්ත පීඩා ඇති වෙන්න පුළුවන්. ඉතින් නැති වෙන්න රස්සාවක් නැහැ, නැති වෙන්න ධනයක් නැහැ සාමාන්‍ය පාසල් වාවදී. ඉතින් ඒ නිසා දෙමව්පියන්ට ගෙවල් දොරවල් හදන්න, දෙමව්පියන්ගේ මිල මුදල් වැය වෙන්න හේතු වෙනවා. 2002 ජූලි 23ත් 2004 සැප්තැම්බර් 6. 2004 සැප්තැම්බර් මාසේ ඉඳලා 2007 ජූලයි වෙනකන් ඒ තව අවුරුදු දෙකමාරක් අකුසල් පල දෙනවා. ඉතින් ඒ කාලෙත් ඉතින් බාල වයස නිසා නැති වෙන්න රස්සාවල් නැහැ, නැති වෙන්න ධනිය නැහැ ඒ වෙලාවේ. දෙමව්පියන්ගේ ධනිය වැය වෙන්න හේතු වෙනවා. තමන්ගේ බලාපොරොත්තු යම් යම් දේවල් බොහෝ වෙලාවට අධ්‍යාපන කටයුතු වේවා යම් යම් බාධා ඇති වෙනවා. මේ සඳු උප්පත්තියෙම තැම්පත් වෙන්නේ කොහෙද? නවවෙනි කොටුවේ භාග්‍යස්ථානේ. එතකොට මීන රාශිය සඳු තැම්පත් වෙනවා. මීන රාශිය දැන් පහුගිය සඳු මීන රාශිය තැම්පත් වෙන මේ භව අධිපතිය වැයස්ථානේ. දැන් ලෑස්ති වෙන්න කියන්නේ ඒගොල්ලන්ට මොකද්ද? අනිවාර්යෙන් වීසා එකකට ඇප්ලයි කරන්න වෙනවා. ඉතින් විදේශගත වීමක් තියනවා නැගත. විදේශ ගමන් බිමන් යෙදෙනවා. මේ නම වෙන්න අධිපතියා වැයස්ථානගත වෙනවා. නමේ ඉන්නේ සඳු ග්‍රහයා වැයස්ථානගත වෙනවා 12 වෙනි භාවේ මිතුන රාශිය. දැනට
දැනට මේ සෙනසුරු ගමන අනුව මේ අවුරුද්දේ ජනවාරි 17 ඉඳලා මේ 8 වෙනි කොටුවට 8 වෙනි භාවයට 8 වෙනි රාශියට මම කියන විදිහට බෝගම්බර ඉරගෙදරට මේ සෙනසුරු ආවා. ඇවිල්ලා දැන් මේ වැඩ කරගෙන යනවා ගුප්තිත. දැන් මේ බලන්නකෝ මේ බෝගම්බර ඉරගෙදරට මෙහා ආවේ මහා බලයක් පිහිටවගෙන. එයාගේ දිව්‍ය විමානෙට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මහා ලොකු බලයක් පිහිටවගෙන ඇවිල්ලා මොකද වෙන්නේ මෙතනදී මෙයාගේ තියෙන යටපත් වෙච්ච කුසලතා මතු කරනවා වගේම තමයි නොසිතු ධනය නොසිතු ප්‍රසිද්ධිය නොසිතු සතුට සැනසීම උදා කරලා දෙනවා. හැබැයි මේවා ගන්න අපි ක්වොලිෆයි වෙන්න ඕන. සුදුසුකම් ලාභී බවට පත් වෙන්න ඕනේ. මොකද සෙනසුරු තෑගි මල්ලක් ගෙනත් තියෙනවා. මම මේක අපේ සේවාදායකින්ට දැනගන්න විදියට මේ කියන්නේ. මේ කටකලක්නේ අයගේ දැන් මේ දෙන තෑගි ගන්න එයා මොනවද කරන්න ඕන. මෙතනින් වරප්‍රසාද ගන්න බෝගම්බර හිරගෙදරින් වරප්‍රසාද ගන්න නම් හොඳ කල්ක්‍රියාවෙන් යුක්ත වෙන්න ඕන. පිදි උත්සම් පුදන්න ඕන. විශේෂයෙන් අම්මා තාත්තා දෙමව්පිය වෙනුවෙන් යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. අම්මට තාත්තට කළගුණ සලකන පුතේ දුවෙක් වෙන්න. එදෙනගේ අපවස්ථාන කරලා එදෙනගේ කටින් පිට වෙන්න ඕනේ වචනයක් තියෙනවා. ඉබේම පිට වෙන වචනයක්. මගේ පුතාලාට හතර මහා නිධානේ පහල වෙන්න ඕනේ කියන වචනය. මගේ පුතාලාට දුවලාට මොකද්ද වෙන්න ඕනේ? කිරි ඉතිරෙන්න ඕනේ. මේ අම්මලා කියනවා, තාත්තලා කියනවා. කිරි ඉතිරෙන්න ඕනේ මගේ පුතාලාට. එහෙම අහන්න නම් අනිවාර්යයෙන්ම අපි ඒගොල්ලන්ට කළගුණ සලකන්න ඕනේ. දැන් තිලෝගුරු බුදුනුත් බුදුන් වහන්සේත් ඉස්සල්ලාම කරපු මහා පුණ්‍ය කර්මය තමයි කළගුණ සලකීම. ඉතින් මෙන්න මේ විදිහට මේ දෙමව්පියන්ට අපවස්ථාන කරලා ගෙදර බුදුන් වඳින්න. ගෙදර බුදුන් වඳින්න ඇයට මොකද්ද කරන්නේ? අරගොල්ල අර වචනේ පාවිච්චි කරනවා. මොකද්ද? කිරි ඉතිරෙන්න ඕනේ මගේ පුතාලාට කියලා. ඒක විශ්ව ශක්තියෙන් මුදා හැරෙනවා. කොහොමද? මොබයිල් ෆෝන් එකට කෝල් එකක් යනවා වගේ. අන්න සෙත් කවිය. ඒක තමයි ශාන්ති කර්මයේ බවටපත් වෙන්නේ නැතුව යන්තර මැනින් ගල් ඉල්ල ගන්න එක නෙවෙයි. ඉතින් මේක හොඳට තේරුම් ගන්න ඒගොල්ලන්ගේ ආශිර්වාදය කරන්න. හැබැයි අන්න ඒගොල්ලෝ සුදුස්ස බවටපත් වෙනවා තිලෝගුරු බුදුන් වදී. අම්මට තාත්තට කළගුණ සලකන්නේ නැත්නම් පිළිම වලට වැඳලා වැඩක් නැහැ. ගෙදර බුදුන් වඳින අයට තිලෝගුරු බුදුන් වඳින්න පුළුවන් සබාධාමේ ආරක්ෂක ආශිර්වාදයෙන් නිරායසෙන් ලැබෙනවා. බෝධි පූජා පින්කම් වලට යන්න ගිය ගමන් පිහිට වෙනවා. මොකද මෙයා සුදුස්සව වෙලා ඉතෙනවා ගෙදර බුදුන් වඳිනවා. බුදුන් වහන්සේ දේශනා කරා අම්මට තාත්තට කළගුණ සලකන්නේ අපපස්තන කරන්නේ යමෙද්ද මට කලහා සමානයි. ඉතින් මෙන්න මේක තේරුම් ගත්තාම එහෙනම් මේ කාලෙදී කටකලක් නැයට වරප්‍රසාද ගොඩක් ලැබෙනවා. හැබැයි සුදුසුකම් ලාභියෙක් වෙන්න. තව තියෙනවා සඳු ඉන්නේ සයන අවස්ථාවේ. සඳු ග්‍රහය සයන අවස්ථාවේ නිසා විනෝදයෙන් ඉන්න කැමති. වැඩිහිටියන්ට බොහොම හිතවත් කටයුතු කරනවා. යහපත් ගතිගුණ තියෙන කෙනෙක් බවට පත් වෙනවා. විදේශ සංචාරවල අනිවාර්යයෙන්ම යෙදෙනවා. මේ සඳු නම වෙන්නේ ඉන්න නිසා. සඳු නම වෙන්නේ ඉන්න අය පුළුවන් තරම් අඩුවෙන්ම පව් සිද්ධ වෙන්නේ. මොකද ප්‍රසජන අපි අතින් බොහෝ වෙලාවට විවිධ විදිහේ පුංචි පුංචි අරියාදු වෙනවා. මේ සඳු නම වෙන්නේ ඉන්න අය හැම තිස්සෙම පාපයෙන් මිදෙන්න බලනවා. මොකද හේතුව සඳු නම වෙන්නේ මකර කුම්භ මීන රාශියේ තැන්පත් වෙන නිසා. පුණ්‍ය කටයුතු වලට බොහොම කැමැත්තෙන් කටයුතු කරන කෙනෙක් වෙනවා. දැන් මේක අපි ලයිව් කරනකොට අපි අදාළ පුද්ගලයාත් එක්ක කතා කරනනම් එයා ලස්සනට උත්තර දෙයි මේවට. අනිවාර්යයෙන්ම. ඈ උත්තර දෙයි. හරි වැරදි. නෑ මං කැමති වැරදි නම් ලෝකෙටම හැඳ වැරදි කියන්න. ඒ ගැටලුවක් නෑ. ඉතින් මං වැරද්ද හදාගෙන යන්නම්. හැබැයි හරි නම් ඉතින් හරි කියන්න එපේ. අම්මට තාත්තට හොඳින් සලකන දරුවෙක් මේ දරුවා කවුරු හරි. මොකද හේතුව දෙමව්පියන්ට කරන්න තියෙන ඉහෙළම ගරුත්වය දෙන උසස් අධ්‍යාපනයක් ලබන යෝගයක් බවට පත් වෙනවා. හැබැයි උසස් අධ්‍යාපන කියන භාව අධිපතිය වැස්තා. ඒ නිසා විකල්ප අධ්‍යාපනයකින් උසස් තත්ත්වයකට යන්න විදේශ අධ්‍යාපනය කරන්න ගියා නම් ඒ වගේ උසස් තත්ත්වයකට පත් වෙන්න හේතු වෙනවා. ඒ වගේම මේ සිගුරු භෝජන අවස්ථාවේ තැන්පත් වෙන නිසා වරින් වර අසනීප කරදර ඇති වෙන්නත් ඇස්වල අමාරු. ඇස් පෙනීමේ දුර්වලතා ඇති වෙලා කණ්ණඩි කුට්ටමක් දාන්න සිද්ධ වෙනවා. මොකද හේතුව මේ සිකුරු ශීතල නිසා. එතකොට සෙම මුල් කරගෙන ඇති වෙන යම් යම් අසනීප නිසා. ඒක සාමාන්‍ය දෙයක්. සිකුරු අටවැන්න ඉන්න නිසා බොහොම ප්‍රියමනාප බොහොම ශාන්ත ගතිගුණ තියෙන කෙනෙක් බවට පත් වෙනවා. සිකුරු මහදසාවේ සිකුරුගේ අතුරුසාව යන නිසා ඔන්න දැන් මේ වෙලාවේ දැන් සිකුරු ඇවිල්ලා ටිකක් කටකලක් නේද අරියාදු කරන ග්‍රහයෙක්. නමුත් දැන් මේ සිකුරු ඉන්න ස්ථානය අටේ ඉන්න නිසා මිතුන රාශිය ඉන්න නිසා වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ වාසනාවන්ත විවාහයක් සිද්ධ වෙන්නත් හේතු වෙනවා. සිකුරු අටේ නිසා
සිකුරු කලාවට ලැබෙන නිසා දැන් කලාකාරයෙක්ම කලාකාරයෙකුට ලැබෙන යෝගයක් එක. ඉතින් ඒ නිසා බොහෝ වෙලාවට කලාත්මක හැඟීම් තියෙන පොඩ්ඩක් විනෝදෙන් ජීවත් වෙන්න කැමති නිර්මාණශීලී කෙනෙක් ලැබෙනවා මේ සිකුරු අටේ විවාහ ස්ථානයේ කුටුම්බ ස්ථානයේ සිකුරු තැන්පත් වෙන නිසා. ඒ වගේම කුජ අටේ නිසා කුජ කැඩුම් බිඳුම් වලට කාරක වෙන ග්‍රහය. ඒ වගේම බොහෝ වෙලාවට හදිසි අනුතුරු වලට කාරක වෙන ග්‍රහය නිසා හරි පරිස්සම් වෙන හදිසි වෙලා පාරාරහා පයින්න එපා අවදානම් ගමන් යන්න එපා. සමහර වෙලාවට මෙයාට ඕන වුණොත් මෙයාගේ වෙලාවක් වුණොත් කුජගේ සූක්ෂම දසාවක් හරි ආයිති වුණොත් පොඩි වෙට්ටුවක් දාලා පොඩ්ඩක් ලැස්සලා පොඩි උලුක්කක්වත් කරනවා. ඒ වගේම තමයි යම් හේතුවක් නිසා නීතියේ රැහැනට නැත්තම් අපි හිතමු හිතවත් ගමට අපයක් උනායි කියලා. ඒ අපයක් නිසා හෝ වේවා මම මේ යෝගේ තියෙන ඇයට කියන අප වෙන්න එපා. සාක්ෂි දෙන්න යන්න එපා. මොකද ගුරු දොලස් වෙන්නේ නිසා නීති ප්‍රශ්න වලට යම් අවස්ථාවක මුණ දෙන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක අපිට බොහොම ලේසියෙන් බේරලා හිටියගේ. ගුරු ඉන්නේ මිතුරු රාශිය අනාගතයේ පෙනෙන නුණක් දුර දක්නා නුණක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. ජීවිතයේ අග කොටස හිත දිනු කරගෙන අධ්‍යාත්මය දිනු කරගෙන කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. සෙනසුරු නම් ඔන්න නිදාගත්තර කමක් නැහැ. සෙනසුරු නිද්‍රා අවස්ථාවේ ඉන්නේ. වයසක මිනිස්සයනේ. මේකෙන් මොකද්ද මේ යෝගයෙන් ඇති වෙන්නේ? මේ වගේ මේ යෝග තියෙනවා නියම කාලයේදී සාමාන්‍යයෙන් විවාහය සිද්ධ වෙනවා. සෙනසුරු හත් යන්නේ තැන්පත් වෙන නිසා හොඳ ස්වාමි පුරුෂයෙක් ලබනවා. සෙනසුරු හතේ බලවත්ව උප්පත්තියෙන් ඉන්න නිසා මෙන්න මේ වගේ කේතු ලග්නගත වීම නිසා බොහෝ දේ ඉගෙන ගන්න දක්ෂ වෙනවා. යම් යම් සියුම් ශිල්ප ගැන දක්ෂකමක් ඇති වෙනවා මේ යෝග නිසා. ලග්නාධිපති නම වෙන්නේ තැන්පත් වුණාම ජනනායකයෙක් කියන්නේ සාමාන්‍ය තමන්ගේ පරම්පරාවේ කැපිලා පියන කෙනා බවට පත් වෙනවා. ගැරු බොහෝ අයට ගුරුහරුකම් දෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. හැමෝගෙම ප්‍රශංසාවට ලක් වෙන චරිතයක් බවට පත් වෙනවා. දැන් බලන්න දැන් මේ ස්කෑන් වුණාම මේ සියලු තොරතුරු අපට තේරුම් අරගෙන අපේ ජීවිතයේ දුර්වලතා හඳුනගෙන අභියෝග ජයගන්නේ කොහොමද? අපිට කොච්චර වාසනාව තියෙනවද? දැන් මේ තුන්වන භව අධිපතියා කටක සිංහ කන්‍යා බුධ ග්‍රහයා දසවැන්නේ බලවත් රවිට යෝග වුණාම මොකද්ද ඇති වෙන්නේ? තුන්වන භව අධිපතියා දසවන භවයේ කේන්ද්‍රගත වුණාම සියලු කල්හි සැප ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම පස්වන භව අධිපතියා පස්වැන්න කටක සිංහ කන්‍යා තුලා උච්චික ඉන්නේ අටේ. ඉතින් අටේ නිසා දරුපල යම් ප්‍රමාදයක් ඇති වෙනවා. නමුත් වාසනාවන්ත දරුවෝ ලැබෙනවා. මෙන්න මේ විදිහට කොළොස්සන භව අධිපතියා උෂභ රාශියේ ඒ භව අධිපති සිකුරු ඉන්නේ අටේ. ඒ නිසා විවාහයෙන් පස්සේ විශාල ධනයක් ලබන ක්‍රියාමාර්ගය ඇති වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට බොහෝ වෙලාවට ඔය කියන කතන්දරේ ස්කෑන් විච්චාම කියවෙන. දැන් අපි දැනගන්නට ඕනේ අපිට ඕන කරන්නේ මේ ජීවිතයේ අර ලග්න පලාපලවලට වඩා අපිට යම් උපදේශනයක් අරගෙන තොරතුරු දැනගෙන ජීවන ගමන යන්න අනිවාර්යෙන්ම. දැන් ඔබතුමාගේ මේ විග්‍රහය අපි බලාගෙන හිටියා මෙතුවක් වෙලා. ඉතින් ඇත්තටම මට මේ වෙලාවේ හිතෙනවා දැන් කෙනෙක්ව කියවීම කියන්නේ මොනතරම් විචිත්‍රවත් කාර්යයක්ද කියලා. ඒක හරියට කියවනවා කියන්නේ තවත් ඊටත් වඩා විචිත්‍රවත් දෙයක්. ඉතින් මට මෙහෙම පොඩි අදහසක් එකතු කරන්න හිතෙනවා මේ අපේ ප්‍රේක්ෂකයන්ටත් මේක දැනගැනීම පිණිස. මට දැන් මේ විග්‍රහයත් එක්ක හිතුණා අපි ඕනම කෙනෙකුටත් මේ වගේ තමන්ගේ ආත්ම විවරණයක් කරගන්න පුළුවන් නම් තමන් ආවේ කොහොමද, තමන්ගේ උප්පත්තිය කොහොමද, තමන්ට වෙන්න තියෙන ස්වභාවික බාධාවන් මොනවද, තමන්ගේ අනාගතයට සූදානම් වෙන්න ඕනි කොයි ආකාරයෙන්ද, තමන්ගේ දුර්වලතා කොහොමද වෙනස් කරගන්නේ වගේ මේ වගේ මෙවැනි හරි විග්‍රහයකටත් යොමු වෙන්න පුළුවන් නම් තමන්ට පොඩි ආත්ම අභිමානයක් එක්ක ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් කමක් ඇති කියලා අපි විශ්වාස කරනවා. ඇත්තටම ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියන්ත වෙන්න ඕනි. ඉතින් අපි ඔබතුමාගේ අද යෝජනාවත් අපි බොහොම සන්තෝෂයෙන් බාර ගන්නවා. අපේ මේ දැනුත් තිරයේ දිස්වන ඊමේල් ලිපිනය වෙත සියලු දෙනාම ඔබලාගේ ජන්ම පත්‍රයන් එවන්නට යොසුලුවන්න ඔබතුමාට අපි අදට සමුදෙනවා. ඉතින් මේ වැනි ඔබතුමාගේ වටිනා කාලය අපි හැමෝම වෙනුවෙන් කැපකිරීම පිළිබඳව ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාවේදී පාඨමාලා උපදේශක YMK යාපා බණ්ඩාර මහත්මයා ඔබට දීර්ඝාෂ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබට අපි සමුදෙනවා මීලක වැටසටහනින් හමු වෙනතුරු. බොහොම ස්තුතියි.